අයිබෝන් සුබ දවසක් අපේ යහන විහෙලියන්ට වැඩගත්තුම දෙයක් ගැන කතා කරන්නයි මම අද සූදානම් වෙන්නේ අපි හැමෝම ආසයන් ලස්සනට ඉන්න මුහුණ ලස්සනට තියාගන්න ප්‍රියමනාපව තියාගන්න ආකර්ෂණීයව තියාගන්න මුහුණේ ලස්සන වැඩි වර්ධනය වෙනව නම් අපි හැමෝම කැමතිනේ ඉතින් මේ මුහුණට කරන අභ්‍යාස අද අපි කතා කරන්නේ ඔබේ මුහුණට කරන අභ්‍යාස ගැනයි ඒ තුලින් ඔබගේ මුහුණ ලස්සන වෙනවා ආකර්ෂණීය වෙනවා පැහැපත් වෙනවා ඔබගේ රූප ස්වභාවයේ මුහුණේ වැඩි වර්ධනය වෙනවා ඒ වගේම ඔබගේ විහිපත්භාවය නැති වෙලා හැම රැලි බැටීම නැති වෙලා ලස්සන වෙනවා ඉතින් මේ සඳහා මුහුණට කර යුතු අභ්‍යාස කිහිපයක් තියෙනවා අපි මේ අභ්‍යාස කරනකොට ඔබට ඔබගේ රුධිරය හොඳට මූණට ගමන් කරලා හිස පැත්තට ඔබගේ මොළයට ගමන් කරලා අන්නේ මේ ගමන් කිරීම තුලින් තමයි ඔබගේ මේ පැහැපත්භාවය ඔබ ලබා දෙන්නේ ඔබගේ මූණට ලේ ගමන් කරන මේ නහර બ્લોක් වෙලා තියෙනවා නම් ඒවා બ્લોක් වෙලා තිබීමෙන් ඔබගේ රුධිරය හරියට ගමන් කරන්නේ නැත්තම් හිමින් ගමන් කරන හරියාකාරව ඒවා ගමන් කරන්නේ නැත්තම් ඔබට නොයෙකුත් ප්‍රශ්න ඇති වෙනවා එතකොට ඔබගේ දැන් මේ අභ්‍යාස කරනකොට මූණට කරන අභ්‍යාසයයි ඔබ යෝග අභ්‍යාසය කරනකොට ඔබගේ මූණට ඇස්වලට මොළයට හොඳ රුධිරය ගමන් කරනවා අන්න එතකොට තමයි ඔබට හොඳට ඔබගේ හෝමෝන නිපද වෙලා ඔබගේ ඇස්වල පෙනීම වැඩි වර්ධනය වෙලා මූණ ලස්සන භාවය වැඩි වර්ධනය වෙන්නේ ඉතින් මේ මූණට රුධිරය ගමන් කරන්න අපි මොනවද කරන්නේ मैंने මේ ආකාරයට මාර 30ක් 40ක් කරන්න. ඒක අමාරු නෑ. නැවතත් අපි කරමු. ඒ ආකාරයට මාර 30ක් 40ක් කරන්න. ඉන් පස්සේ ඔබ ඔබගේ ඒ කියන්නේ ඔබගේ කට ඔබ පැත්තට පැත්තට හරවනවා. ඒ කියන්නේ ඔබගේ මේ හකු හොඳට ක්‍රියාකාරී වෙන්න ඕනේ. ඒවා ක්‍රියාකාරී වෙනකොට තමයි හොඳට රුධිරය ගමන් කරලා හොඳට පැහැපත් භාවයක් ලබා දෙන්නේ. මුලින්ම ඔබ මේ ආකාරයට ඔබගේ දිව එක පැත්ත දකුණු පැත්තට ගන්න. උනේ ඒ පැත්ත හොඳට පිම්බෙනවා. ලබා පිම්බෙනවා. වම් පැත්තට ගන්න. නැවතත් මම පෙන්නන්නම්. පැත්‍ර පැත්‍ර ගන්නකොට හොඳට කම්බුල මේ හකුත් එක්ක හොඳට එක පිම්බෙනවා. නැවතත් මම ඔබට පෙන්නන්න. ඒ ආකාරයට වාර 20ක් 30ක් කර. ඉන් පස්සේ කම්බුල් දෙකම ඔබ කුම්බන්න ඕනේ මේ ආකාරයට. අතෑරින්න. නැවතත් ඒ ආකාරයට කුම්බනවා. අතෑරින්න. වාර 20ක් 30ක් කර. ඉන් පස්සේ ඔබ ඔබගේ මේ ඇඟිලි තුඩු වලින් ඔබගේ මේ නිකට හොඳට සම්බහණය කරන්න මේ ආකාරයට. ඉන් පස්සේ හිමින් 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 කම්බුල පැත්තට එන්න. හොඳට සම්බහර උඩු අතට උඩු පැත්තට පල්ලෙහා ඉඳලා උඩට. මේ ආකාරයට හොඳට සම්බහණය කරන්න.
මේ ඔබගේ නිකට තොල උඩ මේ මේ ප්‍රදේශයේ හොඳට සම්මාන නැහැ බැත් හොඳට සම්මානය කරලා මේ ආකාරයට කරලා ඊට පස්සේ නල්ලට එන්න නල්ලත් මේ ආකාරයට හොඳට සම්මානය කරන්න මේ නල්ලල ඔබගේ ඇස් වටා මේ ඔබගේ ඇස් යට කළු වෙනවා ඒ මේ ප්‍රදේශයේ හොඳට සම්මානය කරන්න මේ ආකාරයට එහෙම කරනකොට ඔබගේ දැන් ඔබ අභ්‍යාස කළා ඔබගේ හොඳට රත් වෙනවා ඔබගේ මූණේ අභ්‍යාස කරාම بس දාඩිය දාලා එතකොට ඔබ මේ සම්භාවනය කරනකොට එක හොඳයි ඔබගේ රුධිරය හොඳට ගමන් කරනවා මේ ආකාරයට හොඳට සම්භාවනය කරන්න මූලට ඒ ආකාරයට ඔබ හැමදාම උදේට විනාඩි 10ක් 15ක් ඔබ ඇඳේ ඉඳගෙන හරි කමක් නැහැ ඒ ආකාරයට කරන්න ඒ වගේම ඔබගේ මේ ගෙල ප්‍රදේශය සමහරක් කල මේ ගෙල ගෙලයි මූණ එකට ඇවිල්ලා තියෙන්නේ. ඒක වෙන් කර ගන්න එකද. වෙන් ගිලා තියෙන්නේ නැහැ. එකට තියෙන්නේ. බෙල්ලක් හොයාගන්න බැහැ, මූණ හොයාගන්න බැහැ. ඔක්කොම එකට ඇලිලා වගේ තියෙන්නේ. ඉතින් ඔබ ඔබට පුළුවන් මෙන්න මේ ආක උඩු අතට ඔබගේ මේ අත්වලින් සම්භාවනය කරන්න. උඩට. ඔබගේ මේ ආකාරයට වාර 30ක් 40ක් උඩු උඩට සම්භාවනය කරන්න. මේ මෙහෙම සම්භාවනය කරනකොට උදේ හවස ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙ දෙපැත්තට මේ ආකාරයට දෙපැත්තට හොඳ සම්භාවනය කරන්න. එහෙම කරනකොට ඔබට ප්‍රියමනාප ලස්සන මුහුණක් ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. ඔබගේ ඇස්වල පෙනීම වැඩි වර්ධනය වෙනවා. ඔබ හිතන්නකො පාඩම් කරන වෙලාවක කම්මැලි කමක් දැනුණා කියලා. මේ ආකාරයට ඔබ මුහුණට සම් අභ්‍යාස කරන්න. එතකොට ඔබගේ ලේ හොඳට ගමන් කරලා මොළයේ හොඳට ලේ ගමන් කරලා ඔබට හොඳ සහනයක් ලැබෙනවා. ඔබට ප්‍රතිඵල ගොඩක් ලබා ගන්න පුළුවන්. කම්මැලි සමය ඇති කර ගන්නත් පුළුවන්. ඔබගේ රූප සුභා වැඩි වර්ධනය කර ගන්නත් පුළුවන්. ඇස්වල වැඩි වර්ධනය, පෙනුම වැඩි වර්ධනය කර ගන්න පුළුවන්. ඒ වගේම ඔබ මේ ඩබල් චින් එක කියන්නේ ඔබගේ තල්ලයි මේ මුහුණයි ගෙලයි එකට ඇල්ලලා තියෙන ඒ වගේ දේවල් අපි දැකලා තියෙනවා ගොඩාක් අය ගිහින් වෙලා තියෙනවා එමෙන් තත්ත්ව නැති කරගන්න හැකියාව තියෙනවා දැන් අපි බලමු ආසන ඒ කියන්නේ අපිගේ ඔළුව පහළට එන ආසන ඔළුව පහළට එනකොට තමයි අපේ ඔළුව ලේ ගමන් කරන්නේ අපි පහළ ඔළුව පහළට දැම්මම තමයි හොඳට අපි මොළයේ තියෙන නහර වලට රුධිරය හොඳට ගමන් කරන්නේ බ්ලොක් වෙලා තියෙනවා නම් ඒව හොඳට විවෘත වෙලා හොඳට රුධිරය ගමන් කරනවා අනේ විස පහළට තියෙන අභ්‍යාස කීපයක් මම ඔබට පෙන්වනවා හරිම ලේසි ඔබ අපි හැමෝටම ඒ කළ හැකි ආසන දැන් බලමු එවැනි ආසන කරන ආකාරය ඔබ මේ ආකාරයට වජ්‍රාසනයට පැන්නේ වජ්‍රාසනයට ඇවිල්ලා අපි යන් කරන්නේ ශශංක ආසන ඔබගේ හිස පහළට තියෙනවා නල්ල ගිහිල්ලා පොළොව මත තියෙනවා බලන්න මම කරන ආකාර ශශංක ආසනේ හොඳ හුස්ම කරන් පිට කරමින් මේ අත් දෙක ඉදිරියට යොමු කරන්න. මෙහෙම යොමු කරනකොට හිමීට ඔබ හිස පහලට යොමු කරලා ඔබගේ නරල පොළොව මත තියන්න. මේ ආකාරයට තප්පර 30ක් විනාඩියක් වගේ ඉන්න උත්සාහ ගන්න. මේක තමයි ශශංක ආසන. මෙහෙම ඉන්නකොට ඔබගේ හිසට හොඳට රුධිරය ගමන් කරන. ඒ වගේම තව එකක් තමයි බාලාසන. ඔබගේ අත් දෙක පිටුපසට තියලා හිමිහිට නලල දිවතිය. මේ ආකාරයට ඉන්න. ඔබට මේ ආකාරයටම නලල බිම තියන්න බැරි නම් මෙහෙම ඉන්න. මේ ආකාරයට ඉන්න. සමහර විට ඔබට නලල තියන්න බැරි නම් හිස මේ ආකාරයට පහළට යොමු කරලා ඉන්න තප්පර 30ක් විනාඩියක් වගේ ඉන්න. ඔබ ටික ටික පුරුදු වෙනකොට ඔබට පුළුවන් මේ ආකාරයට ඔබ ගින්නලල පොළවේ තියන්න. මෙහෙම ඉන්නකොට ඔබට ඔබගේ හිසට හොඳට රුධිරය ගමන් කරනවා. ඒ වගේම ඔබට හරියට කේන්ති යනවා. ඔබ කේන්ති යන කෙනෙක් නම් ඒ කේන්තිය අඩු වෙනවා. මොකද හිසට හොඳට රුධිරය ගමන් කරලා ඔබ ක්‍රියාශීලී පුද්දක ඔබ හරි සහැල්ලු පුද්දලෙන් බවට පත් වෙනවා.
එනිසා ඔබට තරහ යන අයට ගොඩාක් හොඳයි මේ ආකාරය ඉස්ස පහලට තියාගෙන ඉන්නවනะ ඊළඟ එක අපි කරන්නේ පශිමුත්තාසන මේ ආකාරයට පාද දෙක දිගු කරලා හොඳ හුස්මක් අරගෙන අත් දෙක මේ ආකාර පුරවන්තරකින් තියාගන්න දැන් මම නම් පහලටම යනවා ගිහිල්ලා ඔබගේ බැලමිට පොළවේ තියලා ඔබගේ නළල නළල දැලිස්ස ගන්න මේ ආකාරයට ඉන්න තප්පර 30ක් ඉන්න දැන් ඔබට මේ ආකාරයට හිස පහළට යොමු කරන්න බැහැ කියලා හිතමුකෝ අපි එහෙනම් ඔබ පුළුවන් තරකින් අල්ලගන්න මෙතනින්ද මෙතනින්ද ප්‍රශ්නයක් නැහැ අල්ලගෙන හිස පහළට දාන්න මේ හිස පහළට මේ ආකාරය තියාගෙන තප්පර 30ක් විතර ඉන්න එතකොට හොඳට හිසට රුධිරය ගමන් කරනවා ඊළඟ ආසනය උස්ත්‍රාසන මේ ආකාරයට ඔබ දනිස්සෙට දනිස්සෙ හිටගෙන පාද දෙක අඩියක් ඇඩ් කරලා අපි කරන්නේ ඒක පාද උස්ත්‍රාසන මොකද සම්පූර්ණ එක කරන්න අමාරු වෙයි ඔබට මොකක් කරලා පෙන්නන්නම් සම්පූර්ණ එක ඒක පාදයක තමයි ඔබ හිමි හිට හොඳ හුස්මක් අරගෙන දකුණු අතෙන් ඔබගේ මේ දකුණු විලුඹ අල්ලගන්න අනිත් අත පිටිපස්ස ගන්න ගිල හොඳට ඔබගේ ගෙල පිටිපස්සට නැඹුරු කරලා මේ ආකාරයට ඉන්නකොට ඔබගේ රුධිරය හොඳට හිසට ගමන් කරනවා තප්පර 30ක් විතර ඉන්න ඒ ආකාරයට ඉන්නකොට ඔබගේ ගෙල ඇදෙනකොට ඔබගේ thyroid parathyroid ග්‍රන්ථි හොඳට ක්‍රියා කරනවා ඒවා ක්‍රියා කරලා thyroxin හොඳට නිපදවනවා ඒ ප්‍රතිලාභයක් ඔබට එයින් ලැබෙනවා අ සම්පූර්ණ උස්ත්‍රාසන පෙන්වන්නම් කරන විදිය හොඳ හුස්ම කරගෙන දකුණු මතයි වම් මතයි කියලා මෙන්න මේ ආකාරයට ඒ ආකාරයට ඔබට යෝග ආසන ඒ වගේම මුහුණට කරන අභ්‍යාස පුරුදු පුරුමින් වෙන්න. එතකොට ඔබගේ මුහුණ ප්‍රියමනාප වෙලා ආකර්ශනීය වෙලා ඔබගේ මුහුණේ ලස්සන වැඩි වර්ධනය වෙලා ලස්සනට ඉන්න හැකියාව ලැබෙනවා. එහෙනම් නැවතත් ඔබ හමුුනේ බලාපොරොත්තු වෙයි. ඔබෙන් සමු ගන්නවා එතෙක් ඔබ සැමට විශේෂ ශක්තියේ ආශිර්වාදය ලැබේවා.